Hallelujah, hallelujah, hallelujah. සැබවින්ම උන්වහන්සේ අපගේ සැපයුම් කරුවේ සිටින්නේ උන්වහන්සේ නිතරම අපට සපයන්නා. ඔබට දුක් වෙන්නට අවශ්‍ය නැහැ, කලබල වෙන්න අවශ්‍ය නැහැ. කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ඔබට සපයා දෙන්නට යන්නේ? ඔබට තිබෙන විශ්වාස කරන ස්වාමිනී, මේ අවශ්‍යතාවය විශාල වුණාට ස්වාමිනී, ඔබ වහන්සේට මේ අවශ්‍යතාවය විශාල නොවේ ස්වාමිනී. ඔබ වහන්සේට සියල්ල කළ හැකි කියා මම විශ්වාස කරනවා ස්වාමිනී. මේ අවශ්‍යතාවය ස්වාමිනී, මට මේ තිබෙන මේ අවශ්‍යතාවය විශාල වගේ මට පෙනෙන්නේ මගේ දෙනෙත් තුළින්. නමුත් මම උන්වහන්සේගේ වචනය තුළින් ඇදහිල්ලේ දෙනෙත් තුළින් මම බලන විට මේ මට තිබෙන මේ ආර්ථික ප්‍රශ්නයක් හැටියට මම සිතන්නේ උන්වහන්සේ ඔබට කියන්නේ මේක අභියෝගයක් ලෙස ඔබ පිළිගන්න. ඒ වගේම මම ඔබගේ සැපයුම් කර උන්වහන්සේ බයිබලේ ලියා තිබෙන ප්‍රකාරයට, උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයටයි උන්වහන්සේ අපගේ සියලු අවශ්‍යතාවයන් සපයා දෙන්නේ. උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට සියලු හිඟකම් සපයා දෙනවා කියලා උන්වහන්සේ සඳහන් කරන්නේ. වගේම මේ හිඟකමේ වචනය තවත් අර්ථයක් තමයි එතන පැහැදිලිව අපට පෙන්නුම් කර දෙන්නේ. උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් උන්වහන්සේගේ ආශිර්වාදය උතුරා යන තරමට, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උතුරා යන තරමට උන්වහන්සේ කියන්නේ නිතරම උන්වහන්සේ ජීවනය අපට අධික ලෙස දී තිබෙන්නේ. ඒ ජීවනය සමග උන්වහන්සේ අපට කියන්නේ අපගේ මේ පොළවේ අවශ්‍යතාවයත් උන්වහන්සේ සපයා දෙන දෙවියන් වහන්සේ. සමහර කය කලබල වෙනවා, ඇයි ස්වාමී, ඇයි මේ නිතරම අපට මේ හිඟතාවේ නැත්තම් ඇයි අපට මේ නිතර නිතර අවශ්‍යතාවය? උන්වහන්සේ කෙරේ ඔබගේ විශ්වාසය තවන්න. උන්වහන්සේ ඔබට කියන්නේ උන්වහන්සේ ඔබගේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් සපයා දෙන දෙවියන් වහන්සේ. අපට අපගේ සිතයි වෙනස් කරන්න තිබෙන්නේ. අපගේ සිත තමයි අපිට නිතර වද දෙන්නේ. කොහොමද ඔබ මේකෙන් ජය ගන්නෙ? කොහෙන්ද ඔබට මේ දේ ලැබෙන්නේ? කොයි ආකාරයෙන්ද? උන්වහන්සේට විවිධාකාර මාර්ග තිබෙනවා ඔබට සපයා දෙන්න. ඔබගේ ජීවිතයේ ආශිර්වාද උතුරායන තරමට උන්වහන්සේට හැකියාවක් තිබෙනවා ඔබට දෙන්න. විශ්වාස කරන්න, දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේගේ තේජ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ අපගේ අවශ්‍යතාවයට වඩා, නැත්නම් අපගේ අවශ්‍යතාවය කියන උතර වචනේ පාවිච්චි කරනවා. වගේම පිලිපි 4:19, ඒ විතර නෙවෙයි උන්වහන්සේ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් උන්වහන්සේ අපට සපයා දෙනක බව විශ්වාස කරමු. ඒට හේතුව අපි නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේ, අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ. අපට අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කරපු තැනන් වහන්සේ කිරේ අපගේ විශ්වාසය තබා තිබෙන්නේ. අපට පෙනෙන ආකාරයට උන්වහන්සේට පෙනෙන්නේ හැම දෙයක්ම. උන්වහන්සේ අපි දකින්නේ ඇත්තට පිටස්තරය. නමුත් උන්වහන්සේ දකින්නේ අපේ හදවත. අපගේ මුළු හදවතින් අපි විශ්වාස කරනවාද කියලා උන්වහන්සේ දකින්නේ. ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. හලෙලුයා, ආමෙන්. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඔබ විශ්වාස කරන දවසේදී දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කොපමණ විශාල වී තිබ්බත් හරි දෙවියන් වහන්සේට වඩා විශාලයි. ආමෙන්. ඔබගේ ප්‍රශ්නේ තරම් විශාල වී තිබ්බට දෙවියන් වහන්සේට වඩා විශාලයි. ආමෙන්. ඔබට දෙවියන් එක විශ්වාස කරන්න. ඔබගේ හැඟීම් ඔබට පවසයි. කොහොමද මේ දේ සිදුවෙන්නට යන්නේ? කොහොමද මේ දේවල් සිදුවෙන්නට යන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනය තුළින් සියල්ල සිදුවෙන බව. උන්වහන්සේගේ වචනය ප්‍රතිපත්ති තිබෙනවා. ඒ ප්‍රතිපත්ති වලට අපි කීකරු වී ගමන් කරනවා නම්, ඒ ප්‍රතිපත්ති අනුව අපි ජීවත් වී සිටිනවා නම්, එනම් උන්වහන්සේ කියන්නේ මේ සියල්ල ඔබේ පසුපසින් එයි කියලා. ආමෙන්. ඔබගේ ජීවිතයේ උතුරායන තරමට උන්වහන්සේ සපයා දෙන බව විශ්වාස කරන්න. ආමෙන්. ඔබගේ හැඟීම් ඔබට පවසන දේවල් නොවේ. ඔබ විශ්වාස කරන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ කුමක්ද සඳහන් කර තිබෙන්නේ. අපට හැඟීම් තිබෙනවා. අපට හැඟීම් වලින් අපට එක එක දේවල් දැනෙනවා. අපට යම් දේවල් ගැන අපට අපැහැදිලි, යම් දේවල් සම්බන්ධ අපි ව්‍යවුල්තාවයකට පත් වෙලා සිටිනවා. ඒ වගේම අපගේ මනස අවුල් වී තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ සමග අපි දකිනවා අපි නොහැදිලි කාරකමට ඇතුළු වී සිටින්නේ. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ නොහැදිලි කාරකමේ නපුරු සිතින් ඔබ මිදෙන්නට ඕන. නොහැදිලි කාරකම නපුරු සිතක්.
ඒ කියන්නේ වටාපිටා වෙන දේවල් වල අපගේ විශ්වාසය වැඩි. දැන් බොහෝ කිතුණුවන්ගෙන් ඇහපුවාම අපි දකින්නට පුළුවන් ඒ අයට තිබෙන වාර්තා ගැන බලපුවාම ඒගොල්ලෝ නිතරම වාර්තා කතා කරන්න මේ පොළවේ තිබෙන දේවල් ගැන. ඒක පුරුද්දක් වී තිබෙන්නේ. අපේ රටේ වෙන දේවල්, ලෝක වටේ වෙන දේවල් ඒවා ගැන තමයි අපි නිතර නිතර අසන්නේ. ඒවා අපගේ මනසට කවදාවත් ඇදහිල්ල ගෙන දෙන්නේ නැහැ. ඒවා අසන වෙලාවේදී අපට පුළුවන් ඒක තීරණය කරගන්න අපේ සිතට ඇතුල් වෙන්න දෙනවාද නැත්නම් අපි ඒක වார்த்தාවකට අසා ඒක අපි පැත්තකින් දමනවාද. අපේ සිතට ගත්තොත් ඒ දේවල් අනිවාර්යයෙන්ම අපගේ සිතින් අපි විශ්වාස කරන්න යන්නේ මොකද්ද? නොහැදිලිකාරකමෙන්. නොහැදිලිකාරකමෙන්. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. කොලෝසි පොතට අපි හරවමු. තුන්වෙනි පරිච්ඡේදයට අපි හරවමු. කොලෝසි පොතේ ඉතා වැදගත් පදයක් ඔතන තිබෙනවා අපට තේරුම් ගන්න. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි කියවමු. ඉඳින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටවන ලද්ද වුනම් උසස් තැන්හි තිබෙන දේවල් සොයන්න. ඔව්. දැන් ඔබ නැගිටලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට සිටිනවා නම් දැන් ක්‍රිස්තුස් වහන්සේ සමග කියලා කියන්නේ උන්වහන්සේ නැගිටුණු ආකාරයෙන්ම ඔබත් උන්වහන්සේ සමග නැගිට සිටින්නේ. වතුර බෞද්ධිස්මේදී අපි මොකද වුනේ? අපගේ පරණ මිනිස්සයා වැළලුවා. ඒ විතර නෙවෙයි, ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු ආකාරයෙන්ම අපිත් මළවුන්ගෙන් නැගිටුණා. ඒ පරණ ස්වභාවය අපේ ජීවිතෙන් ඉවත් වුණා. ඒ පරණ මිනිස්සයා අපගෙන් ඉවත් වුණා. ඒ ශාපලත් මිනිස්සයා වළලා දැම්මා. ඒ වගේම අලුත් මැවිල්ලක් නැවත නැගිට්ටා. ඉතින් නැගිට කා සමගද? ක්‍රිස්තුස් වහන්සේ සමග. ති ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට නැංගන ක්‍රිස්තුස් වහන්සේ වාගේ අපි හැසිරෙන්නට ඕන, අපි කතා කරන්නට ඕන, අපේ ගමන් බිමන් තිබෙන්නට ඕන, අපගේ සිත තිබෙන්නට ඕන. ඉතින් උන් වහන්සේ කියන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට සිටිනවා නම් එනම් උසස් තැන්වල තිබෙන දේවල් සොයන්න. පහත තිබෙන දේවල් නොවේ. උසස් තැන්වල තිබෙන දේවල් අපි දකිනවා දෙවියන් වහන්සේගේ මහිමය, දෙවියන් වහන්සේගේ සැපීම, දෙවියන් වහන්සේගේ සුවය. ඉතින් අපි උසස් තැන්වල තිබෙන දේවල්. ඉතින් මෙතන පැහැදිලිව සඳහන් කර තිබෙනවා නම් යම් කාරණාවක් අපි කොයි ආකාරයෙන්ද මේ බයිබල් පදේ අපි පරිවර්තනය කරගන්නේ අපේ ජීවිතයට. මේ පදේ අපි කියවුවාම අපි සමහර කරලා අපි පසු කාලයකට දමනවා. අපි කවදාහරි දවසක ක්‍රිස්තුස් වහන්සේ සමග නැවත නැගිටී කියලා අපි හිතනවා. නොවේ. මෙතන කියා තිබෙන්නේ එනම් ඉතින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට සිටිනවා නම් එනම් ඒ ඔබ උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ තේජසය, උන්වහන්සේගේ සැපීම, උන්වහන්සේගේ පොහොසත්කම, උන්වහන්සේ කියන්නේ ඒ උසස් තැන්වල තිබෙන දේවල් ඉතින් සොයන්නේ කියලා කියන්නේ අපගේ මේ ඇදහිල්ලෙන් අපේ මුළු හදවතින්ම අපි උන්වහන්සේගේ වචනය උසස් තැන්වල තිබෙන දේවල් සොයන්නේ කියලා කියනවා නම් එනම් උන්වහන්සේ කියන්නේ උසස් තැන්වල තිබෙන දේවල් ලියා තිබෙන ප්‍රකාරයට ඔබ මෙනෙහි කරන්න. දැන් විශේෂයෙන් උසස් වූ තැන්වල තිබෙන දේවල් මේ ලියවිල්ලේ සියල්ල සටහන් කර තිබෙනවා. ගීතාවලි 119 වෙනි පරිච්ඡේදයේ 89 සඳහන් කර තිබෙනවා මේ වචනේ උන්වහන්සේ ස්වර්ගයේ පිහිටුවා තිබෙනවායි කියලා. ඒ කියන්නේ සම්පූර්ණ නැත්තම් අපි ඔරිජිනල් කොපිය, ඔරිජිනල් පොත. ඒ කියන්නේ මුල් පිටපත ස්වර්ගයේ තිබෙන්නේ. අපි මේ පදේ කියවමු. ස්වාමිනි, සදා කාලයටම ඔබගේ වචනේ ස්වර්ගයේ පිහිටා තිබේ. ස්වර්ගයේ පිහිටා තිබෙන්නේ. ඒ මුල් පිටපත තිබෙන්නේ ස්වර්ගයේ. අපේ අත තිබෙන්නේ මේ කොපිය. නමුත් අපි දන්නවා කොපිය ඒහා සමානමයි. අපි මැෂිමට දාපුවම කොපියක් අපිට ගන්නට ඕන නම් අපිට ලැබෙන්නේ ඒ ආකාරයෙන්ම තමයි. ඉතින් දෙවියන් වහන්සේ මොකද්ද කර තිබෙන්නේ? උන්වහන්සේගේ වචනය කවදාවත් කිසි මිනිසෙකුට හෝ යක්ෂයෙකුට වෙනස් කරන්න බැරි වෙන තරමට දෙවියන් වහන්සේ කියන්නේ ඒ මුල් පිටපත ස්වර්ගයේ තිබෙන්නේ. ඒ ලියා තිබෙන දේවල් තමයි උන්වහන්සේ කියා තිබෙන්නේ මේ ඔබට තිබෙනවා ඔබගේ අතේ. මේ වචනේ මෙනෙහි කරන්න රැඳාවල්. මේ වචනේ විශ්වාස කරන්න ඔබ
දිනපතා මේ වචනේ මෙනෙහි කරන්න කියවන්නේ. ඒ මුල් පිටපත ලියා තිබෙන ප්‍රකාරයට උන්වහන්සේගේ මුල් පිටපත ලියා තිබෙන්නේ උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේ ඔබගේ සියලු අවශ්‍යතාවයන් සපයා දෙනවා කියලා. දැන් අවශ්‍යතාවය කියන වචනය හිඟකම කියලා කියන්නේ. ඒතර තවත් කියන්නේ ඔබට ඕන වටත් වැඩියෙන් උන්වහන්සේ සපයා දෙන තැනන් වහන්සේ. සමහර මනුෂ්‍යයෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක අපෝ අපිට නම් විශ්වාස කරන්න බෑ. ඒ නිසා මෙතන කියා තිබෙන්නේ උසස් තැන්වල තිබෙන දේවල් සොයන්න. මේ වචනයට ඔබ ගිහින් සොයන්න ඔබට මොකද තිබෙන්නේ ඔබගේ ජීවිතේට. දෙවියන් වහන්සේ මේ සියල්ල උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන තැනන් වහන්සේ. උන්වහන්සේ නිකන් වචන කතා කරේ නැහැ. උන්වහන්සේ අපට මේ වචන කතා කරේ අපගේ ජීවිතේ ඉෂ්ට වෙන්නට. උන්වහන්සේ මේ පොරොන්දු රාශියක් අපට දී තිබෙන්නේ කුමක් සඳහාද? නිකම්ම නිකම් උන්වහන්සේට වැඩක් නැති නිසාද උන්වහන්සේ ඔය නිකම් වචන දොඩවමින් සිටියද? අපි දන්නවා මේ පොළොවේ කීප දෙනෙක් ඉන්න ඔය විදිහට වචන කතා කරන මිනිස්සු. නමුත් වචන ඉෂ්ට කරන්නේ නැහැ. නමුත් සුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේ ලියා තිබෙන්නේ උන්වහන්සේගේ වචනයට කවදාවත් උන්වහන්සේ බොරු කරන්නේ නැහැ. උන්වහන්සේ කියා දුන්න දේ උන්වහන්සේ ඉෂ්ට කරන බව අපට විශ්වාස කරන්න පුළුවන්. මුල් පිටපත තිබෙන්නේ උසස් තැන්වල ඉහළ දෙවියන් වහන්සේ ඒ මුල් පිටපත කියවනවා වාගේ තමයි ඔබ මේ කොපියක් කියවන. කොපියක් හරි වැදගත්. ඔබට බයිබලයක් නැත්නම් බයිබලයක් ගන්න අවශ්‍යයි ඔබ. ඔබ කියන ස්වාමිනි මම අද ඉඳන් තෝරගන්නවා ස්වාමිනි මම නැවත නැගිට සිටින මිනිස්සෙක්. ඒ නිසා මම තෝරගන්නවා ස්වාමිනි අද දවසේදී මේ වචනේ විශ්වාස කරන්න, මේ වචනේ මෙනෙහි කරන්න. උසස් තැන්වල තිබෙන දේවල් සොයන්න, නැත්නම් උසස් වූ තැන්වල තිබෙන දේවල් මෙනෙහි කරන්න ඔබ. ඒ වචනේ මෙනෙහි කිරීමෙන් ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරන්න. බොහෝ දේවල් වෙනස් කරන්න. අපි බලමු දෙවියන් වහන්සේ අපට මොකද්ද මේ ස්ථානයේ සඳහන් කරන්න. දෙවියන් වහන්සේ පොරොන්දු දෙන තනන් වහන්සේ. උන්වහන්සේ පොරොන්දු දී තිබෙනවා අපට. මේ මුල් ලියවිල්ලටම ගියහම මනුෂ්‍යට අවශ්‍ය කරන සියල්ලක්ම මුලින්දන් අග වෙනකන් මනුෂ්‍යට අවශ්‍ය කරන සියල්ලක්ම උන්වහන්සේ සපයා දී තිබෙනවා. උන්වහන්සේ ඒ අවශ්‍ය කරන සියල්ලක් උන්වහන්සේ ලබා දී තිබෙනවා අපට. කොහෙත්ම කිසිසේත්ම උන්වහන්සේට වරදින්න බැහැ. කොහෙත්ම උන්වහන්සේ යමක් පැවසුවා නම් ඒ දේ උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඉතින් ඔබ උන්වහන්සේ සමග නැවත නැගිට සිටින පුද්ගලයෙක් නම් කුමක්ද ඔබ කරන්නට ඕන? උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පසින් සිටින ආකාරයෙන්ම ඒ දේවල් ඔබ සොයන්න. උන්වහන්සේ සියල්ල ඉෂ්ට කළා. මේ පොළොවට උන්වහන්සේ පැමිණ මනුෂ්‍යාව නිදහස් කළා. මනුෂ්‍යන්ට අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ ලබා දුන්නා. ඒ ශාපයෙන් උන්වහන්සේ අපව මුදවා ගත්තා. ඒ විතර නෙවෙයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සහමුලින්ම මිනිස් සංහතියට අවශ්‍ය කරන සියල්ලක් උන්වහන්සේ සපයා දී තිබෙනවා දැනටමත්. ඉතින් අපට තිබෙන්නේ මොකද්ද? මේ මුල් පිටපත ලියා තිබෙන දේවල් අපට කියවන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්නේ කියලා කියන්නේ නිකම්ම නිකම් සීන ලෝකයට ගිහිල්ලා ඔහේ කල්පනා ලෝකෙක ඉඳලා ඉන්න නෙවෙයි, මේ වචනේ මෙනෙහි කරන්න. ක්‍රිස්තුස් වහන්සේ කුමක්ද කර තිබෙන්නේ? දෙවියන් වහන්සේගේ දකුණු පසින් සිටින්න. උන්වහන්සේ මොකද්ද උන්වහන්සේ ඒ විශ්‍රාමය ගන්න උන්වහන්සේට දෙවියන් වහන්සේගේ දකුණු පසින් උන්වහන්සේට සිට ගන්නට අවශ්‍ය උන්වහන්සේට පුළුවන්කමක් තිබුණේ මොන හේතුවක් නිසාද? උන්වහන්සේ මේ පොළොවට පැමිණ මිනිසෙක් ආකාරව මිනිස්යා තුළ තිබුණු ශාපය උන්වහන්සේ දරාගත්තා. උන්වහන්සේ ඒ ශරීරයේ පිට උන්වහන්සේ අපගේ රෝග දරාගත්තා. ඒ වගේම උන්වහන්සේ අපගේ හිඟතාවය දරාගත්තා. උන්වහන්සේ කිසිවක් උන්වහන්සේ මේ තරම් උන්වහන්සේ දේවල් කරමින් සිටියේ මේ පොළොවේ. නමුත් උන්වහන්සේ කුරුසේදී උන්වහන්සේ දුගී දුප්පත්කමට පත් වුණා. ලියවිල්ලේ සඳහන් කර තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් දුප්පත්කමට පත් වුණයි කියලා. ඒ දුප්පත්කමේ ශාපය උන්වහන්සේ දරාගත්තා. අපට උන්වහන්සේගේ යහපත නැත්නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපට බෙදා දෙන්න. නමුත් අපි නිතරම කල්පනා කරනවා නම් අපි මේ පොළොවේ තිබෙන දේවල් පමණක් අපි සොයනට උනේ කියලා. උසස් වූ තැන්වල තිබෙන දේවල් නොවේ. පොළොවේ තිබෙන්නේ හිඟතාවය,
පොළවේ තිබෙන්නේ ශාපය, පොළවේ තිබෙන්නේ රෝග, පොළවේ තිබෙන්නේ වියවුල්තාවය, පොළවේ තිබෙන්නේ යක්ෂයා කරන ක්‍රියාවන්. නමුත් අපට ඒව අදාළ නැහැ. අපට ඒව අදාළ නැහැ. අපි අපගේ මනසෙන් අපි උන්වහන්සේ තුලින් උන්වහන්සේ අපට ලියා තිබෙන ප්‍රකාරයට උසස් වූ තැන්වල තිබෙන දේවල් අපි මෙනෙහි කරමු. මේ පොළවේ තිබෙන දේවල් මෙනෙහි කරන එක නවත්වා අපි කියමු, ස්වාමිනි මම උසස් වූ තැන්වල තිබෙන දේවල් මම මෙනෙහි කරනවා. මං තෝරගන්න, ඒක මගේ තෝරා ගැනීමක්. මට තෝරා ගන්නට අවශ්‍යයි උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. මේ ලෝකයේ ආර්ථිකය බලපුවාම අපි දකිනවා කඩාවැටීමක්. විශාල බංකොලොත් ක්‍රමයක තමයි මේ සියල්ල සාදා තිබෙන්නේ. හැම දෙයක්ම සාදා තිබෙන්නේ බංකොලොත් ක්‍රමයෙන්. එතන සැපීමක් නැහැ. මේ පොළොවේ තිබෙන දේවල්ම තමයි මිනිස්යන් තුළ තිබෙන්නේ. නැත්තම් මිනිස්යන් සමහරක් විට බලපුවාම ඒ අය අද යම් තැනක සිටිනවා, ඊළඟ දවසේ බලපුවාම ඒ අය බංකොලොත් වෙලා. මොකද්ද වුනේ ඒ අතර? දෙවියන් වහන්සේගේ මූලාශ්‍රයෙන් ඒ අය වෙන්වී සිටින නිසා. ඒ අය අතට පායට දකින පෙනෙන හැම දෙයක් විශ්වාස කර. නමුත් දෙවියන් වහන්සේගේ වචනයෙන් ඈත් වෙලා සිටින්නේ. ඉතින් උන්වහන්සේ අපට කියන්නේ දෙවියන් වහන්සේ අපගේ සැපයුම්කරු. උන්වහන්සේ අපගේ සැපයුම්කරු නම් එනම් උන්වහන්සේ අපට කියා තිබෙන දේවල් අපි මෙනෙහි කරමු. උසස් වූ තැන්වල තිබෙන දේවල් මෙනෙහි කරමු. අපි හරමු පළවෙනි තිමෝතී පොතට. ඉස්සෙල්ල අපි කොලෝසි අවසන් කරමු. ඉස්සෙල්ලාම කොලෝසි පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදෙත් කියවමු. එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳින සේක. දිගටම කියවමු. පොළවේ තිබෙන දේ නොව උසස් තැන්නි තිබෙන දේම සලකන්න. ඔව්, පොළවේ තිබෙන දේ නොවේ, නමුත් උසස් තැන්වල තිබෙන දේවල් සොයන්න. ඔබගේ ඔබට තිබෙන්නේ උසස් තැන්වල තිබෙන දේවල් සොයන්න. ඔබගේ මනස යොමු කරන්න. උතන කියන්නේ ඔබගේ මනස යොමු කරන්න උසස් වූ තැන්වල තිබෙන දේවල්. උසස් වූ තැන්වල තිබෙන දේවල් ඔබ මෙනෙහි කරන්න. ඉතාම වැදගත්. ඒකයි අපට තිබෙන්නට ඕන, අපගේ සිතේ තිබෙන්නට ඕන, අපගේ සිතේ අපි තබන්නට ඕන එකම එක දෙයක් තමයි, ස්වාමීන් මම උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයනවා. උසස් වූ තැන්වල තිබෙන දේවල් රෝග තිබෙනවාද, හිඟතාවයන් තිබෙනවාද, නැති බැරකම තිබෙනවාද, බංකොලොත් ක්‍රමයේ තිබෙනවාද, යම්කිසි ක්‍රමවේද තිබෙනවාද, මනුෂ්‍යයන්ගේ දේවල් අහිමි වෙන දේවල් නොවේ. හැම දෙයක්ම තිබෙන්නේ පූර්ණත්වයෙන් උතුරෑන තරමට. ඒ නිසායි දෙවියන් වහන්සේ මනුෂ්‍ය ඊශ්‍රායෙල් සෙනගුන් වහන්සේ ගෙනෙන්නට තෝරගත් අවස්ථාවේදී මිසරයෙන් නැත්තම් අපි දකින්නේ ලෝකේ ක්‍රමයෙන් උන්වහන්සේ ඒ අයට කිව්වේ, මං ඔබව මිසරයෙන් මුදවා මිසරයෙන් මං ඔබව ගෙන ඇවිත් මං ඔබව පොරොන්දු දේශයට ගෙන යන. මොකද්ද මේ පොරොන්දු දේශය? අපට උන්වහන්සේ කියා තිබෙන්නේ කිරිසා පැණිවලින් උතුරායන දේශය. ති කිරිසා පැණි කියලන්නේ මොකක්ද අර්ථවත් වෙන්නේ? ඇත්තටම උන්වහන්සේ කියන්නේ ඔබගේ අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් සපයා දෙන්නට, නැත්නම් ගලා යන තරමට. ඉතින් දෙවියන් වහන්සේ ඒ ස්ථානට ඒ සෙනගගෙන ආවේ. උන්වහන්සේ එයාය ගෙන ආවේ නැහැ තවත් වහල්කමකට. උන්වහන්සේ හිඟතාවයකට ගෙන ආවේ නැහැ. එයාව දෙවියන් වහන්සේ පොරොන්දු දේශයටයි ගෙනෙන්නට තීරණය කර තිබුණේ. නමුත් ඒ සෙනග අපි දකිනවා ඒ කාලෙන් කාලෙට ඒගොල්ලෝ වෙනස් වුණා. අවුරුදු 40ක් එයාට ගත කරන්න සිද්ධ වුණා එයාගේ නොහැදිලිකාරකම නිසා. අවුරුදු 40ක කාලයක් එයාට ගමන් කරන්න තිබුණා කාන්තාර ගමනේ. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ යෝක. ඒ කාන්තාර ගමන දෙවියන් වහන්සේ කැමැත්තෙන් නෙවෙයි එයාගෙන ගියේ. එයාම තමාටම ශාපයක් ඇති කරගත්තා. එයාට බැරි වුණා විශ්වාස කරන්න. ඒ ඔත්තුකාරයන් 12 දෙනා ගිය වෙලාවේදී ඔත්තුකාරයන් 12 දෙනාගෙන් දෙදෙනෙක් විශ්වාස කරා. නමුත් 10 දෙනා වැඩි සංඛ්‍යාවක් විශ්වාස කරා. මොකද්ද විශ්වාස කරේ? දෙවියන් වහන්සේට වැරදුනා. උන්වහන්සේ අපව පොරොන්දු දේශයට ගෙන එනවයි කියලා උන්වහන්සේ කිව්වත්, නමුත් එතන විශාල යෝධයන් ඉන්නවා, පවුරු බැඳගෙන ඉන්නවා. අපි නිකන් එයා ඉදිරියේ පළඟැටියන් වගේනේ. එයාත් අපිව දකින්නේ පළඟැටියන් හැටියටයි. නමුත් ඒක නෙවෙයි සත් ඇත්ත කතාව. එයාය දැක්කේ ඊශ්‍රායෙල් සෙනග ඉතාම බලවත් සේනාවක් කියලා.
එයායට එක වටහා ගන්න බැරුණා. අපි දකිනවා ඒ ඊශ්‍රායෙල් සෙනගට ඒක වටහා ගන්නට බැරි වුණා. දෙවියන් වහන්සේ කිව්වේ පොරොන්දු දේශය මම ඔබට දී තිබෙන්නේ කියලා. ඒකයි මම ඔබට දී තිබෙන දේශය. නමුත් ඒ 10 දෙනා විශ්වාස කරේ නැහැ. ඒගොල්ලෝ ගෙනාවේ දෙවියන් වහන්සේට විරුද්ධව වැරදි වார்த்தාවක්. ඒ නපුරු වார்த்தාව නිසා මොකද්ද සිද්ධ වුනේ? අවුරුදු 40ක කාලයක් එයායට ගමන් කරන්න තිබුණා මේ කාන්තාරය. නමුත් දෙවියන් වහන්සේට එම නෙවෙයි, ඒ දෙවියන් වහන්සේ ඒ තරම් මිනිස්යන් වද දෙමින් ගිනින්නට උන් වහන්සේ තීරණය කරේ නැහැ. නමුත් උන් වහන්සේ දැන සිටියා මේ සෙනග විශ්වාස කරන්නේ නැහැ. මේ සෙනග පොරොන්දු දේශයට ගියත් හරි කවදාවත් ඒකට උරුම කරගන්න බැහැ. මොකද ඇදහිල්ලෙන් නිසා ඉවසීමෙන් තමයි අපි උරුම කරගන්නේ පොරොන්දු. ආමෙන්. දීවිල්ල සඳහන් කර තිබෙන්නේ හෙබ්‍රූ 6:12. අපි ඇදහිල්ලෙන් සහ ඉවසීම. ඉතින් මේ ආයත ඉවසීමකුත් තිබුණ නැහැ, ඇදහිල්ලක්වත් නැහැ. මේ ආයත තිබුණේ නොහැදිලි කාරකම්. නොහැදිලි කාරකම හදිස්සියෙන් එයාගේ වචන කතා කරමින් තමයි ඒකට තිබුණේ එයාගේ මනස්වල. දෙවියන් වහන්සේ හොඳටම දැනගත්තා මේ සෙනග පොරොන් දේශයට ගියා නම් එයා අනිවාර්යෙන් පරාජිතු හැට ජීවත් වෙන්නට යන්නේ. තවත් වහලුන් හැටියට මෙන්න එක වහල්කමකින් ආපහු යන්නේ මිසරයට. මිසරෙන් වහල්කමෙන් නිදහස් වෙලා ආපහු යන්නට යන්නේ කානන් දේශයට. ඒ හිත්තිවරුන් අතර ගිහිල්ලා වහලුන් ලෙසයි සිටින්නට යන්නේ. ඊටත් වඩා අපි දකින්නේ අය වහල්කමට ඇතුල් වෙන්න තිබුණා. දෙවියන් වහන්සේ මේ සෙනගගෙන උන්වහන්සේ ගෙනෙන්නට උත්සාහ කරේ එයාව, ඒ අයගේ ජීවිත උසස් ලෙස නැත්නම් දෙවියන් වහන්සේ පොරොන්දුන ලෙස දේවල් ඉෂ්ට කරන්න. නමුත් මේ සෙනග නොහැදිලි කාරකමෙන් කුඳුරමින් සිටියා. නොහැදිලි කාරකමේ ඒ වගේම ඒ අයට දෙවියන් වහන්සේගේ බලවත් හස්තයෙන් උන්වහන්සේ අය මිසරයෙන් ගලවා ගත්තා කියලා ඇයට කොහොම අමතක වුණා. ඉතින් මෙතන අපි දකින්නේ කුමක්ද? උන්වහන්සේ අපටත් කියන්නේ ඒ සෙනගට කතා කළා වාගේම උන්වහන්සේ අපටත් කතා කරන්නේ. නමුත් අපට දෙන්නේ මේ අසන වචනය සමග එක්සත් වෙන්න. හෙබ්‍රූ 4:2 කියන්නේ කුමක්ද? අපි මේ ඇදහිල්ලේ වාක්‍යය සමග එක්සත් වෙන්නට ඕන. අපේ ඇදහිල්ලෙන් අපි එක්සත් වෙමු. ඒ අයටත් මේ සුභාරංචියමයි දෙවියන් වහන්සේ කතා කළේ. අපටත් මේ සුභාරංචියමයි උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ කියන්නේ ඒ අයට ඒක ප්‍රයෝජනවත් උනේ නැහැ, ඒ කතා කරපු සුභාරංචිය. ඇයි? ඒගොල්ලෝ ඇදහිල්ලෙන් එක්සත්තු නැති නිසා. ඒගොල්ලෝ විශ්වාස කරේ නැහැ. විශ්වාස කරේ නැහැ. විශ්වාස කරේම නැහැ. ඒ අය නිතරම කොඳුරන ස්වභාවය තමයි ඒගොල්ලොට තිබුණේ. නිතරම කොඳුරන එක. මොකක් හරි පරීක්ෂාවක් ආපුවම කොඳුරන එක තමයි එයාගේ සිතේ තිබුණේ. ඒගොල්ලෝ නිතරම කොඳුරන්න පටන් ගත්තා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ කෙඳිරීම නවත්තන්න. දෙවියන් වහන්සේ කිරේ ඔබගේ ඇදහිල්ල තබන්න. ආමේන්. උන්වහන්සේ පැවසු දේ ඔබ කියන්න. උන්වහන්සේ පවසන දේ අපි දැන් ප්‍රකාශනය කරන තදින්ම විශ්වාස කරන සෙනගක්. ප්‍රකාශනය කියන්නේ මොකක්ද? අපි නිකන් හිතන මතර ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් අපි ප්‍රකාශ කරන උන්වහන්සේ කියපු දේ. ආමෙන්. අපි නිකම්ම ප්‍රකාශ කරන්නේ නැහැ මම සඵලවත් මම සඵලවත් මම සුවයි මම සුවයි මම සුවයි. නෑ නෑ. අපි ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට. ආමෙන්. උන්වහන්සේ මගේ සැපියුම් කරුවී සිටින්නේ මගේ යහපත් එදේරා. ආමෙන්. උන්වහන්සේ මාව ධනවත් කරන්නට උන්වහන්සේ සම්පත ලබා ගන්නට උන්වහන්සේ මට හැකියාව දී තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ මාව කිරිසා පැණිවලින් උතුරන දේශයට උන්වහන්සේ මාව ගෙනාවී තිබෙන්නේ. ඒ කාන්තාර ගමන මට නැහැ. ආමෙන්. ඒ කාන්තාර ගමන අපට නැහැ. ඒ කාන්තාර ගමනේ සමහරක් අය කැමති ගමන් කරන්න. අපිත් ඉතින් අපි දකින්නේ මෙන්න මේ සෙනග කාන්තාරේ ගමනක් ගමන් කරා. ඒ නිසා අපිත් ඔය කාන්තාරේ ගමන අනිවාර්යෙන්ම යන්න ඕන. නැහැ, කාන්තාර ගමන මේ මිනිස්සුන් තෝරගත්තේ. කාන්තාරේ ගමන එයාගේ වචනවලින්ම තමයි එයා ශාපය ප්‍රකාශ කළා. අපිට නම් බෑ, අපිට නම් කොහොමටත් බෑ යන්න කියලා. දෙවියන් වහන්සේ කිව්වේ ඔබ දවස් 40ක කාලයක් ඔබ ගිහිල්ලා මේ පොරොන්දු දේශය බැලුවා. නමුත් ඔබට මේ දවස් 40 කාලයක්වත් ඔබට බැරි වුණා මාගේ වචනය සමග එක්සත් වෙන්න. ඒ නිසා අවුරුද්ද බැගින් දවස් 40කට දවසක් අවුරුද්දක් බැගින් ඔබට සිදු වෙනවා කාන්තාරයේ ගමනක් ගමන් කරන්න. ඔබගේ ජීවිතය අවසාන වෙනකම්ම මම අලුත් පරම්පරාවක්. ඒ අලුත් පරම්පරාව මම ගෙනෙනවා කියලා පොරොන්දු දේශයට. ඒකයි දෙවියන් වහන්සේ ගණන් කතා පොතේ කියා තිබෙන. අපට අවශ්‍යයි මේ පද බයිබල් පද කියවන්න. එයාය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවා. ගණන් කතාවේ 14 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙන්නේ
යොෂුවා ඉතාම අලංකාර ප්‍රකාශනයක් ප්‍රකාශ කළා ඒ සෙනගට. මොකද්ද යොෂුවා කතා කරමින් පැවසුවේ 7 සහ 8 පදවල ඒ සෙනග කොඳුරන වෙලාවේදී? මුළු රාත්‍රියේ මේගොල්ලෝ වැළපී කොඳුරන්න පටන් ගත්තා. අනේ දෙවියනි, ඇයි ඔබ අපිව මෙහෙට ගෙනාවේ? අනේ මෝසස් අපව රැවට්ටුවා, මෙන්න මේ හාස්කම් පෙන්නලා අපව ගෙනා. දැන් ඒ මතේවද සිටි අපට මේ අපට හොඳයි, වඩා හොඳයි මිස්රයට ගිහිල්ලා අපි ගිහිල්ලා එතන හිටියොත් මේක මා විනාශයක් කියලා ඒගොල්ලෝ කොඳුරන්න පටන් ගත්තා. කෙඳිරීම නවත්වා උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න, කොඳුරන එක නවත්වා උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. බලමු අපි 7 සහ 8 පද අපි කියවමු. තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කතා කොට, නූන්ගේ පුත්‍ර වූ යොෂුවාද, යෙෆුන්නේගේ පුත්‍ර වූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කතා කොට, අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳය දේශයක්ය. ස්වාමින් වහන්සේ අප කෙරෙහි ප්‍රසන්න මනසේක් නම් කිරි සහ මී පැණි ගලා එන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමක් නම් නොකරන්න. ඒ දේශයේ සෙනගට බය නොවෙන්න. මක් නිසාද ඔවුහු අපට ගොදුරු වෙනිය? ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය. ස්වාමීන් වහන්සේ අප සමග සිටින සේක. ඔවුන්ට බය නොවෙන්න නොවෙන්නයි කීවෝය. ඔව්, බය වෙන්න එපා, කැළඹෙන්න එපා, තැති ගන්න එපා. සතුරාගේ බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී විනාශ කරා. ඔබගේ සතුරාගේ බලය සම්පූර්ණ විනාශ කර තිබෙන. දැන් ඔබට තිබෙන උන්වහන්සේගේ වචනේ විශ්වාස කරමින් ගමන් කරන්න. ඉතින් මේ සෙනග මොකද්ද? යොෂුවා මොකද්ද සෙනගට කිව්වේ? කැරලි ගසන්න එපා. කැරලි ගසනවා කියලා කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනේ ආධිපත්‍යයට විරුද්ධව නැගී සිටින එක. දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව දැන් මිනිස්සු කැරලි ගසනවා කියලා කියන්නේ ආධිපත්‍යයට විරුද්ධව කැරලි ගසන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ පොරොන්දු වලට විරුද්ධව අපි කැරලි ගසපුවා මොකද්ද වෙන්නට යන්නේ? අපටත් ඒ සෙනගට උන දේ තමයි වෙන්නට යන්නේ. අපි කැරලි ගැසුවොත් මොකද්ද අපට වෙන්නට යන්නේ? කාන්තාර ගමන තමයි අපට සිදු වෙන්නට යන්නේ. අපි පොරොන්දු දේශයේ සිටියත් අපි කාන්තාර සිටිනවා සමාන මනුෂ්‍යයෙකුට සිටිනට යන්නේ. පොරොන්දු දේශයේ කාන්තාර ගමන නෙවෙයි උන්වහන්සේ කැඳවා තිබෙන්නේ. පොරොන්දු දේශයේ උන්වහන්සේට කියන්නේ පොරොන්දු උරුම කරගන්න. යෝධයන් ඉන්නට පුළුවන්, අභියෝග තිබෙන්නට පුළුවන්, ප්‍රශ්න කරදර පීඩා තිබෙන්නට පුළුවන්, ඒ වගේම ඔබගේ ජීවිතේට පරීක්ෂා පැමිණෙන්නට පුළුවන්. නමුත් ආමෙන්, මේ සියල්ලෙම මම ජය ගන්නා කෙනෙක්. මේ සියලු දේවල්ෙන් ඔබ ජය ගන්න, අතිශයින් ජය ගන්නා කෙනෙක්. හලෙලූයා. ඉතින් ඒ නිසා ඔබගේ සැපියුම් කරු ඔබ මෙනෙහි කර, ඔබගේ සැපියුම් කරු ගැන ඔබ මෙනෙහි කරන්න. උන්වහන්සේ කුමක්ද කළේ කුරුසේදී? ශාපය බෙදහෙලා දැම්මා. ඒ වගේම උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ දුගී දුප්පත්කමට පත් වුණා කුරුසේදී. උන්වහන්සේගේ ආශිර්වාදය අපට ලැබෙන පිණිසයි, උන්වහන්සේගේ යහපත අපට ලැබෙන පිණිසයි. ඉතින් අපි කැරලි ගසනවා නම්, අපි එනම් කොඳුරනවා නම්, අපි එනම් සතුරා ගැන වැඩි වර්ණා කරමින් කතා කරමින් සිටිනවා නම්, මේ ප්‍රශ්න ගැන අපි කතා කරමින් සිටිනවා නම් මොකද්ද වෙන්නට යන්නේ? ඒ සෙනගට වෙච්ච දේ තමයි අපටත් වෙන්නට යන්නේ. අපට තිබෙන්නේ ස්වාමිනි මම පසුතැවිලි වෙනවා, ස්වාමිනි මේ නොහැදිලි කාරකමේ ගමනේ මම මේ බයෙන් ජීවත් වෙන ගමනෙන් මම නිදහස් වෙනවා දවසේදී. ස්වාමින් වහන්සේ මට බය අදුකමේ ආත්මයක් දුන්නේ නැහැ. උන්වහන්සේ මට හික්ම වීමේ මනසක් දී තිබෙනවා. සුවදායක මනසක් මට හොඳට සිතන්නට උන්වහන්සේ මට හැකියාව දී තිබෙනවා. උන්වහන්සේ මට උන්වහන්සේ ප්‍රේමේ ආත්මයක් දී තිබෙනවා. හලෙලූයා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ මට බලයේ ආත්මයක් දී තිබෙනවා. මේ සියල්ල උන්වහන්සේ මගේ ජීවිතේ කර තිබෙනවා නම් මට එනම් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මට උන්වහන්සේ කර තිබෙන දේවල් මත මට තිබෙන මගේ විශ්වාසතාවය. පොරොන්දු දේශයේ පොරොන්දු උරුම කර ගන්න ඕන නම් ඔබට අත්‍යවශ්‍යයි ඇදහිල්ල. ඒ පදේ අපි කියවමු හෙබ්‍රු පොතට. අපි හරවා හෙබ්‍රු 6 පරිච්ඡේදයේ හෙබ්‍රු 6 පරිච්ඡේදයේ 12 පදේ අපි කියවමු. හෙබ්‍රු 6 පරිච්ඡේදයේ 12 පදේ ඒ වනාහි ඔබලා අලස නොවි ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කර්ණ කොටගෙන පොරොන්දු උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. ඔව්, දැන් මෙතන මොකද්ද අපට සඳහන් වී තිබෙන්නේ? අලස නොවි සිටින්න.
අලසයාට කවදාවත් කිසිම යහපත් දෙයක් යහපතක් පෙනෙන්නේ නැහැ. අලසයා නිතරම නිදහසට කරුණු දෙන පුද්ගලය. අපි කොයිතරම් කාලෙ නිදහසට කරුණු දුන්නද? අනේ දෙවියනි මට මේක සිද්ධ වුණේ නැහැ. අනේ මට මේක සිද්ධ වුණා නම් අහවල් දෙ සිද්ධ වුණා නම් මට මේ දේ සිද්ධ වෙන්න තිබුණා. අනේ මේ දේ නිසා මට මේ දේ සිදු වෙන්නේ නැහැ ස්වාමිනී. අනේ මට දන්නේ නැහැ. ඉතින් මම මොකද්ද කරන්නේ? නිදහසට අලසයාගේ තිබෙන අලසයා කවදාවත් හිතන්නේ නැහැ මට ජය ගන්න පුළුවන් කියලා. අලසයා නිතරම නිදහසට කරුණු දෙනවා. ඉතින් මෙතන කියන්නේ අලස නොවි නැත්නම් ඒ අලසකමේ තවත් අදහසක් තමයි ඇත්තටම මනසෙන් ඔබ සුදුස්සෙක් බවට පත් වෙලා සිටින් නැති කෙනෙක් හැටිටයි සිටින්නේ ඔබ. ඉතින් මනසේ මම සුදුසු වෙන්නට ඕන නම් එනම් උන්වහන්සේගේ උසස් වූ තැන්වල තිබෙන දේවල් මම සොයන්නට ඕන. මගේ මනස මම පුරවා ගන්නට ඕන ඒ උසස් වූ තැන්වල තිබෙන දේවල් වලින්. දෙවියන් වහන්සේ මට කතා කරමින් පවසා තිබෙන්නේ කොහොමද? උන්වහන්සේ මට කියන්නේ උසස් වූ තැන්වල තිබෙන දේවල් සොයන්න. දැන් අලස මිනිස්සයා තමාගේ මනස පාලනය කරන්නේ නැහැ. එනේන ඕන සිතුවිල්ලක් තමාගේ මනස දමා ගන්නවා. කටගෙන ඕන දෙයක් කතා කරනවා. ඒ වගේම කවුරු වර කෙනෙක් යමක් කිව්වනම් විශ්වාස කරමින් ඒ කෙනත් එක්ක යනවා. කවුරු තව කෙනෙක් කිව්වනම් මොකක් කර බොරුවක් ඒකත් විශ්වාස කරනවා. අන්තිමට මේ මනුෂ්‍යයා සම්පූර්ණයෙන්ම පටලැවී සිටින්නේ. හැම දෙයකින්ම මේ මනුෂ්‍යයා පටලැවී සිටින්නේ. මනුෂ්‍යයාට ඇත්තටම මේ දිවීම දුවන්නට අපහසු වෙලා සිටින්නේ. අර නිකන් අර පූසා නූල් බෝලේක මූල් බෝලේකුත් එක්ක සෙල්ලම් කරන වෙලාවේදී සම්පූර්ණයෙන්ම පටලව ගත්තාම ඒ කෙනාට කිසිම හයියක් නැහැ තවත් තැනකට යන්න. මෙන්න ඔක්කොම එම් කෙනා පටලවගෙන තිබෙන්නේ. ඒ නිසා බයිබලයේ අපිට සඳහන් කර තිබෙන්නේ මෙන්න මේ මෙවැනි පදයක් තිබෙනවා. අපි හරවමු පළවෙනි කොරින්ති පොතට. සමාවෙන්න පළවෙනි තිමෝති පොතට හරවමු. අපට උන්වහන්සේ කියන්නේ පටලවෙන්න එපයි කියලා දේවල් වලින්. ඔබට ඔබ යම් දේවල් වලින් පටලැවෙන්න නම් එනම් මොකද වෙන්නට යන්නේ? ඔබට කවදාවත් දෙවනි තිමෝති පොතේ දෙවනි පරිච්ඡේදයේ හතරවෙනි පදේ අපි කියවමු. හේවාකම් කරන්නා වූ කිසිවෙක් ඔහු හේවායකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත. ඔව්, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත. මේ ජීවිතේ කාරණා නැත්තම් මේ දකින පෙනෙන හැඟෙන දේවල් ඒ වගේම මේ පොළොවේ තිබෙන දේවල් ගැන එකිනා පටලැවෙන්නේ නැහැ. එකිනාගේ එකම එක ආශාවක් තිබෙන්නේ මොකද්ද? තමාගේ ස්වාමියාව තමාව තෝරාගත්ත ස්වාමියාට පමණක් ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්නේ. මම උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මාගේ ඇදහිල්ලෙන්. ඉතින් මට මේ හේවාකම් කරන්නට ඕන නම් එනම් දිගින් දිගටම මට අවශ්‍ය නම් මේ ඇදහිල්ලේ යහපත් සටනක් සටන් කරමින් ගමන් කරන්නට මට ඕන නම් එනම් මට මේ ලෝකයේ දේවල් සමග පටලවෙන්නට බෑ. මම ලෝකයේ දේවල් සමග පටලැවුණොත් මම මොකද වෙන්නට යන්නේ? මට දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න බෑ. දෙවියන් වහන්සේට සෑම කෙනෙකුටම උන්වහන්සේ නියම කර තිබෙනවා කැමැත්ත. ඔබ මේ ලෝකයේ දේව සම පටලැවි සිටිනවා නම් කොහොමද ඔබට උන්වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න පුළුවන් කමක් තිබෙන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ පටලැවෙන්න එපා. ඔබ උන්වහන්සේට ඔබ හේවාකම් කරන්න ඒ වගේම යුද්ධට යන කෙනෙක් නැත්නම් සටන් කරන කෙනෙක් ඒ කෙනාව කැඳවපු කෙනා තමයි විශේෂයෙන්ම නිතරම ප්‍රසන්න කරන්න බලා සිටින්න. අපි නැවතේ පදේ කියවමු. හේවාකම් කරන්නා වූ කිසිවෙක් ඔහු හේවායකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස මේ ජීවිතයේ කාරණාවලට පැටලෙවෙන්නේ නැත. ඔව්, මේ මම මේ ජීවිත කාලය ගැන පැටලවෙන්නේ නැහැ. ජීවිත කාලය මොකද අපිට තිබෙන්නේ? විශාලම ප්‍රශ්න තමයි බිය, නොහැදිලිකාරකම, දෙමනස, දෙවියන් වහන්සේගේ දේවල් සැක කරන එක. බොහෝ මිනිස්සුන් අද විශ්වාස කරනවා. එයා දන්නවා දෙවියන් වහන්සේ තුල එයා ගැලවීම ලබා සිටිනවා. නමුත් එයාට ඒ තරම් දේවල් සිටුවිලි අදහස් ඇවිල්ලා තිබෙන එයා සම්පූර්ණයෙන්ම පටලැවි සිටින්නේ ඒගොල්ලෝ. මේ වචනේ විශ්වාස කරන්න බැරි තරමට එයා පටලැවි සිටින එයාගේ ජීවිත. අහවල එකක් කියනවා, මේ පුද්ගල එකක් කියනවා, තවත් කෙනෙක්ක් කියනවා. ඔබටම පුළුවන් මේ වචනේ මෙනෙහි කරන්න. ඔබට උන්වහන්සේ කියන්නේ මේ වචනේ රෑ දවල් මෙනෙහි කරන්න. ඒවිත ඔබ ප්‍රඥාවන්තයෙක් වෙන්නටයි යන්නේ. ප්‍රඥාවන්තයෙක් ඔබ වුණාම ඔබට ප්‍රතිපත්ති තිබෙනවා ජීවත් වෙන්න. ඒ ප්‍රතිපත්ති අනුව ඔබ ජීවත් වුණා නම් ඔබ ඉහළට යන්නේ පහතට නොවේ.
නමුත් අපි වියවුල් කමෙන් සිටියාම යම් දේවල් සම පටලවි සිටියොත් අපි පහළට යන්නේ ඉහළට යන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ අපට කියන්නේ මේ මේ ඇදහිල්ලේ යහපත් සටන අපට සටන් කරන්නට ඕන. පළවෙනි තිමෝති 6:12 කියන ප්‍රකාරයටම ඇදහිල්ලේ යහපත් සටනක්. ඇදහිල්ල යහපත් සටනක් කියලා කියන්නේ අපට යක්ෂයත් එක නෙවෙයි අපට සටන තිබෙන්නේ අපට තිබෙන්නේ නොහැදිලි කාරකමට විරුද්ධව නැගී සිටින්න. ඒ වගේම බිය සිතුවිල්ලට විරුද්ධව සිටින්න. ඒ වගේම අපට එක එක්කෙනා කියන දේවල් දේවචනයට පටහැනි දේවල් වලට පටහැනි දෙයක් නම් අපි ඒක ප්‍රතික්ෂේප කරමු. අපි කියමු ස්වාමිනි මට ඒවා අදාළ නැහැ මගේ ජීවිතයට. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මම දේව දරුවෙක්, මම ශුද්ධවන්තයෙක්. මම කවදාවත් ඒවට ඉඩ දෙන්නේ නැහැ මගේ ජීවිතේ පටලව ගන්න. මම තෝරාගෙන තිබෙන්නේ මේ ආශිර්වාදලත් ගමන ගමන් කරන්න. මම ආශිර්වාද ජීවත් වෙනකොට මට තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න පුළුවන්. මම ආශිර්වාදේ ගමන් කරන්නේ නැත්නම් මං එනන් තවමත් මේ ගැන පටලවා විසිරුණා නම් මේ දෙවියන් වහන්සේ කැමැත්තද මම දිනු වෙන එක සඵල වෙන එක ආශිර්වාදේ ගමන් කරන එක මං තවමත් ඒ ගැන කල්පනා කරනවා නම් මං ඒ ගැන විවේචනය කරනවා නම් මගේ මනසෙන් මං කොහොමද දිනු වෙන්නේ? ඒකේ මට පැහැදිලිව පේන්නේ මට කිසිම විශ්වාසයක් නැහැ දෙවියන් වහන්සේ මාව මේ පොරොන්දු දේශයට ගෙනවිත් තිබෙන්නේ. මාව දෙවියන් වහන්සේ මේ පොරොන්දු දේශයට ගෙන ආවේ උන්වහන්සේගේ යහපත භුක්ති විඳින්නටයි. දෙවියන් වහන්සේ මට මම මේ පොරොන්දු දේශයට ගෙන ආවේ නැහැ. මෙන්න කොහොම හරි ඔබගේ ජීවිතයේ ඔබට ඔබ ගලවා ගත්ත එක හොඳයි. නමුත් දැන් ඔබේ කැමැත්තෙන් ඔබ ගමන් කරන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ මාගේ කැමැත්ත ඔබ කරන්න. ඉදිරියට ගමන් කරන්න. මම ඔබව කැමැත්ත මගේ කැමැත්ත ඉෂ්ට කරන්නයි මම ඔබව කැඳෙව්වේ. දැන් අපි යෙරමිය පොතේ බලපුවාම 7 පරිච්ඡේදේ යෙරමිය පොතේ 7 පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු. 23 පදේ අපි කියවා නමුත් මා ඔවුන්ට අණ කළේ මාගේ හඬට කීකරු වෙන්න. ඔව් මං ඔව්ව කැඳෙව්වේ කවුද කාටද උන්වහන්සේ මේ කතා කරන්නේ? මිසරයෙන් ගලවගත්ත සෙනගටයි. උන්වහන්සේ අපටත් ඒ දෙයමයි කියන්නේ. අපවත් උන්වහන්සේ මිසරයෙන් ගලවගත්ත. මොකද්ද මිසරය කියන්නේ? අපිත් ලෝකයට බැඳිලා සිටියේ පෞකාර ජීවිතයක් අපි ගත කරමින් සිටියේ ගැලවීමක් නොමැතිව සිටියේ පොරොන්දුවක් නැතුව පොරොන්දුවේ දරුවන් නොවේ අපි සිටියේ. අපි අපට කිසිම පොරොන්දුවක් තිබුණ නැහැ. අපි උන්වහන්සේගේ පොරොන්දු වලින් ගොඩාක් අපි ඈත් වෙලා සිටියේ. කිසිමක් නැතුව සිටි දරුවෝ අපි. නමුත් මෙතන සඳහන් කරන්නේ කොහොමද? උන්වහන්සේ කියන්නේ මේ සෙනකට මං ඔබව කැඳෙව්වේ කුමක් සඳහාද? මං ඔබව කැඳෙව්වේ මාගේ හඬට කීකරු වෙන්න. මාගේ හඬට කීකරු වෙන්න. උන්වහන්සේගේ හඬට කීකරු වීමෙන් තමයි අපට ඇදහිල්ල ලැබෙන්නේ. ඇදහිල්ල තිබෙන දේ වචනේ ඇසීමෙන්. ඒ ඇසීම විතරක් නෙවෙයි නිකන් ශබ්ද විකාශනයේ ආශ්‍රණයක විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපට කියන්නේ මේ වචනේ ඔබ සිතින් විශ්වාස කරමින් ඔබගේ මුඛයෙන් පැවසුවොත් මෙන්න මාගේ හඬටයි ඔබ කීකරු වී ගමන් කරන්නේ. මාගේ හරණ කීකරුණෝය කියලා කියන්නේ උන්වහන්සේ ඔබට කතා කරපු දේ ඔබ සිතට දමාගෙන ඔබගේ සිතින් විශ්වාස කරමින් මුඛයෙන් පවසන්න. අනේකටයි දෙවියන් වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ. දිගටම කියවමු. එවිට මම ඔබලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව් එවිට මම ඔබගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මම ඔබගේ සියල්ලෙන් සියල්ල වන්නෙමි. මං ඔබගේ සියල්ලෙන් සියල්ල වන්නෙමි. ඔබ මාගේ හරණ කීකරු වී ගමන් කරොත් මං ඔබගේ සියල්ලෙන් සියල්ල වෙමි. දිගටම කියවමු. ඔබලාද මාගේ සෙනඟ වන්නෝය. ඔබලාට සුභ සිද්ධ වෙන පිණිස මා ඔබලාට අණ කරන්නා වූ මුළු මාර්ගෙහි හැසිරියන්න යන දේය. නමුත් ඔහු අසන්නේවත් තමුන්ගේ කන් යොමු කරන්නේවත් නැතුව තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මොරණ්ඩුකමේද හැසිරෙමින් ඉස්සරහට නොව පස්සට ගියෝය. ඔව් දෙවියන් වහන්සේ වචන විශ්වාස කිරීමෙන් අපට තිබෙන ඉස්සරහට යන්න පස්සට නොවේ. අද කිතුණු භක්තිකයන් ගැලවීම ලැබලා ඒවල තවමත් පස්සට යන්නේ නැත්නම් එක තැනමයි ඉන්නේ. වෙනසක් නැහැ ඒගොල්ලෝගේ ජීවිතේ. මොකද්ද වෙනස? මොකද ප්‍රශ්නේ? උදේ ප්‍රශ්නයක් තියෙනට ඕන නැත්නම් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කැඳවේ අපි ඉදිරියට යන්න කියලා. සඵල වෙනෝයි කියලා එක අර්ථයක් තමයි ඉදිරියට යන එක. සඵල වෙන්නට ඕනේ කියලා දෙවියන් වහන්සේ සඵල කියලා සඵලවත් කියන වචනේ අර්ථය ඉදිරියට යෑමක්. ආමේන්. ඔබගේ ජීවිතේ ඉදිරියට යෑමක් තිබෙන්නට ඕන දිනපතා. දිනපතා වෙනසක් වෙන්නට ඕන. අපේ ප්‍රශ්න ලා තිබෙන සමහර කાય ඉතින් අපිට කැමති අත්වැල් බැඳගෙන යන්න.
දෙවියන් වහන්සේ අත්වැල් බැඳගෙන යන්නේ කියලා උන්වහන්සේ අපව කැඳෙවේ නැහැ. උන්වහන්සේ කිව්වේ මාගේ හඬ කීකරු වෙන්න ඔබ තනි තනියෙන් උන්වහන්සේ ඔබට කතා කරයි. සමහරක් අවස්ථාවේදී ඔබට අත්වැල් බැඳගෙන යන්න බැහැ මේ ගමන. ඇයි? හැමෝම ඉතින් කියන්නේ නැහැ ඔක බැහැ. ඉතින් ඔබ ඔබ AI ට අහුම්කම් දෙනවද නැත්නම් AI එකකින් ඔබ වෙනස් වූ විදිහට ඔබ ජීවත් වෙන කැමතිද නැත්නම් ඔබ AI සමගමන් කරන්න කැමතිද? මොකද ඒගොල්ලෝ කැමති නැහැ ඔබ යන ගමන. AI ට කැමති නැහැ සඵල වෙන්න. ඉතින් ඔබ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. ඔබට කැමති නැත්නම් නමුත් මම මේ ගමන කරනවා. දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ, වහන්සේ ඔබටයි කතා කරන්නේ. තනි තනියෙන් වහන්සේ මේ ගමන හැමෝටම ගමන් කරන්න උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ මෙන්න බයිබල් පදයකින් අපිට කියව අපි යසාය පොතට යමු. 51 වෙනි පරිච්ඡේදයට යසාය 51 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කාටද කතා කරේ මේ සඵලත්වයේ ගමන් කරන්න? 51 වෙනි පරිච්ඡේදයේ මෙන්න උන්වහන්සේ උදාහරණයක් හැට ගන්න කියන්නේ ඔබට කවුද කියලා. 2 වෙනි පදේ අපි කියමු. ඔබලාගේ පිය වූ ආබ්‍රහම්ද, ඔබලා වැදූ සාරාද බලන්න, මක් නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගෙන ඔහුට ආශිර්වාද කොට ඔහු වැඩි කෙළෙමි. ඔව්, මොකද මෙතනින් කතා කරන්නේ ආබ්‍රහම් දෙස බලන්න. මම ඔහුටයි කතා කළේ. ඔහුට තනියෙන් මම එන්න කියලා කිව්වේ. ආබ්‍රහම් කිව්වේ නෑ පවුල් පිටින් ඔබ එන්න, ඔබගේ ඉතින් ඔබේ නෑදෑයන් ඔබගේ එක එක්කෙනාගේ අදහස් ඇතුව ඔබ ජීවත් වෙන්න ඕන හැමෝගෙම ගිහිල්ලා ඔබ අහලා ප්‍රශ්න කරන්න මේක ගිහිල්ලා මේක ඇත්තද නැද්ද කියලා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ තනියෙන් කතා කළා. එන්න මේ තනි ගමනක් ඔබට තිබෙනවා, මම ඔබව ගෙන යන්නේ. මොකද ආබ්‍රහම් සමග සිටිය අය විශ්වාස කරේ නැහැ ආබ්‍රහම් විශ්වාස කරපු විදියට. දෙවියන් වහන්සේ සිද්ධ වුණා ආබ්‍රහම්ට, ආබ්‍රහම් සාරාට කැඳවීමක් දෙන්න. ඇවිත් එන්න මම ඔබට ආශිර්වාද කරන්න. මම ඔබගේ ජීවිතේ වැඩි කරන්න. වර්ධනයක් ඔබගේ ජීවිතේට මම ගෙන දෙන්න. උසස් වූ තැන්වල තිබෙන දේවල් ඔබට පුළුවන් සොයන්න. ආබ්‍රහම් දෙවියන් වහන්සේ උසස් කළා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ වර්ධනය කළා. ආබ්‍රහම් අපගේ ආබ්‍රහම්ගේ ඇත්තටම පියා හැටියට සිටින්නේ. ඉතින් අපි දකින්නේ අපි ආබ්‍රහම්ගේ වංශය හැටියට සිටින්දී උන්වහන්සේ ආබ්‍රහම්ගේ වංශය නම් ඇදහිල්ලේ පියා. අපි එනම් ඇදහිල්ලේ පියා, අපගේ ඇදහිල්ලේ පියා ගමන් කරපු ආකාරයට ගමන් කරමු. නොයෙකුත් පරීක්ෂා පීඩා, නොයෙකුත් දේවල් සිදු වුණා ආබ්‍රහම්ගේ ජීවිතේ. නමුත් ආබ්‍රහම් තනියෙන් ගමන් කරා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරා විටින් විට මේ ගමනේ ඔබට සමාන කරන තනියෙන් යන්න ගමන් කරන්න වෙයි. ඔබ තීරණය කරන්න ඕන ඔබගේ යාළුව මිත්‍රයන් හැමෝම ඔබත් එක්ක එන්න බැරි වෙයි ඒගොල්ලොන්ට. ඇයි? ඔබ සිතන විදිහට නෙමෙයි AI සිතන්නේ. ඔබේ සිතුවිලි කලබන්නට AI පැමිණෙන්නට පුළුවන්. නමුත් ඔබට තිබෙන්නේ AI ට කියන්න පොඩ්ඩක් ඉන්න. මට ගමනක් තිබෙනවා යන්න. මට වගකීමක් තිබෙනවා මගේ ජීවිතේ සම්බන්ධව. මාව දෙවියන් වහන්සේ කැඳවා තිබෙන්නේ. මටත් මගේ භාර්යාවටත් මේ ආශිර්වාදලත් ගමන අපි ගමන් කරන්න තීරණය කර තිබෙන්නේ. මට හැමෝමත් එක්ක අත්වල බැඳගෙන යන්න බෑ මේ ගමන. මට බෑ මේ ගමන තනියෙන්. මට මේ ගමන දෙවියන් වහන්සේ මා සමග සිටිනවා මම විශ්වාස කරනවා. උන්වහන්සේ මාව කවදාවත් අත්හරින්නේ නැහැ. ඔබට යන්න වෙන්නේ. සමහරක් විට ඔබ ගැලවීම ලබා ගත්ත නැති කෙනෙක් වෙන්න පුළුවන්. අද දවසේ ඔබ මේ අසන පණිවිඩයෙන් ඔබට පුළුවන්කමක් තිබුණා දැනගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට කැඳවීමක් දෙනවා. ආමෙන්. උන්වහන්සේ ඔබව කැඳවන්නේ කුමක් සඳහාද? ඔබ වැඩි දියුණු කරන්න. හල්ලෙලූයා. ඔබට ආශිර්වාද කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේට කැමති ඔබගේ ඒ අතීතයේ තිබුණු ශාපයෙන් ඔබව මුදවා දේව දරුවෙක් කරමින් වහන්සේගේ උරුමය ලබා ගන්න. හල්ලෙලූයා. ඒකටයි දෙවියන් වහන්සේ ඔබව කැඳවන්නේ. උන්වහන්සේ කැමත්ත ඔබ ස්වර්ගයේ පුරවැසියෙක් වෙන්නට ඕනේ කියලා. නැත්තම් ඔබ ඇත්තටම දේව දරුවෙක් වී උන්වහන්සේගේ යහපත භුක්ති විඳින්න. දෙවියන් වහන්සේ ඔබට කැඳවීමක් අදවසේ දෙනවා. ඔබ කියයි හැමෝම විශ්වාස කරන්නේ නැහැ මට මේක ප්‍රශ්නයක් වී තිබෙන්නේ. නමුත් ඔබට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ඔබට කතා කර ඔබගේ සිතට කතා කරනවා නම් අද දවසේදී ඔබට කියන්න පුළුවන් ස්වාමිනී මාතුලට වඩින්න. මාව නව මැවිල්ලක් කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ අනර්ගලේ මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ වැගුරුලේ මම විශ්වාස කරනවා.
ඒ විතර නෙවෙයි ඔබ වහන්සේ පාප පූජාවක් වුණ බව මං වෙනුවෙන් මම ඒක විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ කියලා මං විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටිනුයි කියලා මං විශ්වාස කරනවා. ඔබට පුළුවන් මේ තීරණය අරගෙන උන් වහන්සේ අනුව ගමන් කරන්න. ඒක ඔබේ තීරණය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් කැඳවුවම වහන්සේ තනි තනියෙන් මනුෂ්‍යයන්ව කැඳවන්නේ. හල්ලෙලූයා. ඔබට දෙවියන් වහන්සේ කැඳවන බව විශ්වාස කරන්න. මේ කැඳවීමක් තිබෙන ඔබගේ ජීවිතයට. ඉතින් අපි දකින්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන් වහන්සේ දුගී දුක්පත්කමට පත් වී උන් වහන්සේ කුරුසේදී උන් වහන්සේ ශාපය දරාගත්තා අපව මුදවා ගන්න. ඔබටත් අද මිදෙන්නට පුළුවන්. ඔබට තවත් අලසව ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඇදහිල්ලෙන් සා ඉවසීමෙන් පොරොන්දු උරුම කරගත්තායි අඩිපාරේ ගමන් කරන්න. ආමෙන්. නැත්නම් තවත් වචනකින් කියනවා නම් ඇදහිල්ල සා ඉවසීම නැතුව ඔබට කවදාවත් පොරොන්දු උරුම කරගන්නට බෑ. පොරොන්දු ඔබට කොහෙත්ම කිසිසේත්ම උරුම කරගන්නට බෑ ඇදහිල්ල නොමැතිව. ඇදහිල්ල සමග ඔබගේ ඉවසීම ඔබ එක්සත් කරන්නේ නැත්නම් ඉවසීමෙන් ඇදහිල්ලෙන් ඉවසීමෙන් ඇදහිල්ලෙන් ඔබ ගමන් කරොත් පොරොන්දු උරුම කරගන්නට පුළුවන් ඔබට. අපි හරමු පළවෙනි තිමෝතී පොතට හතරවෙනි පරිච්ඡේදයට හරවා අටවෙනි පදේ කියවමු. පළවෙනි තිමෝතී පොතේ හතරවෙනි පරිච්ඡේදයේ අටවෙනි පදේ. මක් නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය. ශාරීරික ව්‍යායාමෙන් ප්‍රයෝජනය ටිකය. ඒ කියන්නේ ටික කාලයකට ශාරීරික ව්‍යායාම කරපුවාම ඔබට ටික කාලයකට ඔබට හොඳක් දැනෙන්න පුළුවන්. මේක ශාරීරික ව්‍යායාමයක් හැටියට මට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ශාරීරික ව්‍යායාම පමණක් මදි ඔබට. ඒ වගේම තමයි මිනිස්යන් රොටි වලින් පමණක් ජීවත් වෙන තීරණය කරා නම් ඒකත් මදි. දෙවියන් වහන්සේ ආශිර්වාදය නැතුව. ඉතින් මෙතන උන් වහන්සේ කොහොමද කියන්නේ ශාරීරික ව්‍යායාම ටික කාලයකට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් උන්වහන්සේ ඊළඟට මොකද කියන්නේ? නමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දෙයකටම ප්‍රයෝජනවත්ය. හැම දෙයකටම ප්‍රයෝජනවත්. හැම දෙයකටම භක්තිවන්තව ජීවත් වෙන එක හැම දෙයකටම ප්‍රයෝජනවත්. හැම දෙයකටම ප්‍රයෝජනවත්. වටහා ගන්න. දෙවියන් වහන්සේ යමක් පවසනවා නම් අපි ඒක විශ්වාස කරමු. මෙතන උන්වහන්සේ කියන්නේ භක්තිවන්තකම්. භක්තිවන්තම මිනිසෙක් වන්නේ කොහොමද ඔබ? උන්වහන්සේ ලියා තිබෙන වචනය මුළු සිතින් විශ්වාස කිරීමෙන් සහ ඔබගේ මුඛයෙන් පවසන එක. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ වචනය ඔබ විශ්වාස කරමින් පිළිපදින කෙනෙක්. ඒ මිනිස්සු භක්තිවන්ත කෙනෙක්. අපි යේසුස් වහන්සේ පිළිගත්තයි කියලා අපට පුළුවන් තවමත් අභක්තිවන්තකමේ ජීවත් වෙනවා. භක්තිවන්ත මිනිසයන් මෙන් ජීවත් වෙන්න පුළුවන් අපට. ඒ හැය සමානව ජීවත් වෙන්න පුළුවන් අපට. අපි දෙවියන් වහන්සේ වචනේ විශ්වාස කරන්නේ නැත්නම් මම භක්තිවන්තයි, මම භක්තිවන්තයි. ඔව් මම යේසුස් වහන්සේ පිළිගත්තා. මට ඉතින් බාහිරව පිටස්තරයෙන් මිනිසයන්ට පෙන්වන්න පුළුවන් මම කොච්චර භක්තිවන්ත මිනිසෙක්ද. මම කවදාවත් ඉරිදාවක් නොඇර කොහොම හරි සභාවට යනවා. මම මොනා වුණත් කමන්නේ, මම මොකක් වුණත් කමන්නේ, වරුසාවක් තිබ්බත් නැත්තම් මට අද මොකක් මොනා දැනුණත් හරි මම යනවා. ඒකෙන් මිනිස්සෙක් භක්තිවන්තයි කියලා එක 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 පැත්තක් අපිට දකින්න පුළුවන්. නමුත් ඊටත් වඩා ඔබ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවාද? උන් වහන්සේගේ වචනේ ඔබ සිතින් ඔබ අදහ ගන්නවාද? උන් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් ඒ වචනේ පිළිපදිනවාද? නැත්තම් මට බයිබලයක් අතේ තිබුණායි කියලා මම භක්තිවන්ත මිනිසෙක් වෙන්නේ නැහැ. මේ බයිබලේ මම මගේ ඔළුවට ගහන්න පුළුවන්, මගේ මුණ්ඩට ගහන්න පුළුවන්, මට උදෑසන නැගිට වෙලාවෙ නම් මේ බයිබලේ මගේ අතේ තියන් ඉන්න පුළුවන්. මම භක්තිවන්ත මිනිසෙක් කරන්නේ නැහැ. මේ බයිබලේ මෙනෙහි කරමින් මේ බයිබලේ මම කියවන විට මා දකින්නට ඕන ස්වාමිනිය ඔබ වහන්සේ අද මොකද්ද මට කතා කරන්නේ? දවසේදී යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණු බව මං විශ්වාස කරනවා පමණක් නොවේ, උන් වහන්සේ කුමක් සඳහාද මට මා වෙනුවෙන් මැරුණේ? උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නා පිණිස. ඔබ භක්තිවන්ත ආශිර්වාදලත් මිනිස්සෙක් ලෙස ඔබ ජීවත් වෙන්න. භක්තිවන්තකම මම භක්තිවන්ත පිටස්තරෙන් මිනිස්සුන්ට පෙනෙන්නට අවශ්‍ය නැහැ. නමුත් ඔබගේ භක්තිවන්තකමෙන් ඔබ ජීවත් වුණොත් ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්න ගමන් කරන. ඔබ කියනවා මම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ කොයි තරම් ආශිර්වාද කරනවයි කියලා. ඉතින් මේ පොළවේ ඔබ භක්තිවන්ත මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්නේ කොහොමද? ඔබ මම විශ්වාස කරන ස්වර්ගයට ගියාම
මම මනසියල්ල උරුම කරගන්නවා කියලා. ඒක භක්තිවන්ත ජීවිතයක් නෙවෙයි. ඒක තමාගෙන හිතන දෙයක් විතරක්. මනුෂ්‍යන පෙනෙන්නේ නැහැ ඔබගේ ජීවිතයේ ඒ මහිමවත් ජීවිතේ. මං හරි භක්තියෙන් බය භක්තියෙන් මම ජීවත් වෙන්නේ. කාටත් මං හිරියරයක් කරන්නේ නැහැ කාටත්. ඒක හොඳයි. ඒ කරන එක අපි කියන්නේ ඔබ කවදාවත් කොහෙත්ම කිසිසේත් මනුෂ්‍යන් හිරියර කරමින් මනුෂ්‍යන් නැ ඒ භක්තිවන්තකමට අදාළ වී තිබෙන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ඔබගේ සැපියුම් කරුමී සිටින්නේ. ලත් පමණ දෙයින් ඔබ සතුටු වෙන්නේ කියලා කියනවා. භක්තිව ඒකයි සැබෑ භක්තිවන්තකම. ඉතින් ඒ ලත් පමණ දෙය ගැන කියන්නේ උන්වහන්සේ කියන්නේ ස්වාමින් වහන්සේ ඔබට දෙන දේවල් උන්වහන්සේව විශ්වාස කරන්න. අද ඔබට යමක් ලැබුණයි කියලා ඔබ කියන ස්වාමිනී ස්තුති මට ඒක ලැබුණ බව මම දන්නවා. මම භක්තිවන්තව ජීවත් වෙන නිසා ඒක හොඳයි. නමුත් ඒ සමග ඔබ ඔබට දෙවියන් වහන්සේට කැමති ඔබව පාවිච්චි කරන්න ඔබගේ ආශිර්වාදය උතුරා යන තරමට තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න. අපි ලත් පමණ දෙයින් සතුට නොවේ කියලා අපි එහි ජීවත් වෙනවා නම් ඒක ක්‍රමයකට මං ගැන විතරයි මං හිතන්නේ. නමුත් මට පුළුවන් ආශිර්වාද ලද්දෙක් වෙන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කැඳවුවේ ආබ්‍රහම්ට පළමු දේ ආබ්‍රහම්ට කිව්වේ ආබ්‍රහම් මම ඔබව කැඳවන්නේ ඔබගේ නාමය මං කීර්තිමත් නාමයක් කරනවා. ඒ තර නොවේ ඔබට මම ආශිර්වාද කරමින් ඔබ ඒ ළඟට ආශිර්වාද ලද්දෙක් වෙන බව ඔබ ආශිර්වාද ලද්දෙක් වෙනවා කියලා. ඉතින් මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාද ලද්දෙක්. ඒ තත්ත්වෙ මම පත් වෙන්නට ඕන දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට. ආබ්‍රහම් වහන්සේ කියපු ප්‍රකාරයට මම තේනම් දේව දරුවේ මටත් මම තේනම් ආශිර්වාද ලද්දෙක්. මම යන විට මම යන විටත් මම ආශිර්වාද ලද්දෙක්. මම එන විටත් මම ආශිර්වාද. මම කෙතෙත් ආශිර්වාද ලද්දෙක්. මම නූරෙත් ආශිර්වාද ලද්දෙක්. මම හැම දෙයකටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙ මම ගමන් කරන කෙනෙක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගැන කවදාවත් ඔබ සුළු කරන්න එපා. ඔබ සුළු කරන දේවල් ඔබගේ ජීවිතේ කවදාවත් ඔබට භුක්ති විඳින්නට බෑ. සමහර මිනිස්සුන් කිය අපි ওই ආශිර්වාදේ නැත්තම් ওই සඵලත්වය අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක ඇත්ත. ඔබ විශ්වාස කර නැතුව හිටියට ඒක ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. නමුත් ඔබ තවත් කෙනෙකුට බාධාවක් කරන්න එපා. මොකද බයිබලයේ සඳහන් කර තිබෙනවා දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ දිනු වෙන එක, සඵල වෙන එක, ආශිර්වාදේ ජීවත් වෙන එක. ආමෙන්. දෙවියන් වහන්සේ කැමැත්ත කවදාවත් ඔබ ඒ කැමැත්තට විරුද්ධව නැගී සිටින්න එපා. අපි විශ්වාස කරමු. ඉතින් අපි භක්තිවන්ත සෙනගක් නම් එනම් උන්වහන්සේ කියන්නේ ප්‍රෝජන රාශියක් ඔබට තිබෙන හැම දෙයකම ප්‍රෝජනවත් තිබෙනවා. මේ කාලයට සහ මතු කාලයටත් හැම දෙයකම භක්තිවන්තව ජීවත් වීමෙන් ඔබට තිබෙනවා ඒක ප්‍රෝජන රාශියක් තිබෙන හැම දෙයකම ප්‍රෝජනවත්. අපි අන්තිම වශයෙන් කියවමු දෙවනි පේතෘස් පොතට හරවා. දෙවනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයට අපි හරවමු. හරවා අපි කියවමු 4 වෙනි පදේ. ඒ කර්ණ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. ඔව් ඊතා අනර්ග උතුම් පොරොන්දු අපට දී. අනර්ග උතුම් කියලා කියනවා නම් එනම් මම විශ්වාස කරන දෙවියන් වහන්සේ ඒ ගැන උන්වහන්සේ වැඩි දැක්මක්. තව උන්වහන්සේ කියන්නේ මේක විශාලයි. මේක අනර්ගයි. මේ ගැන ඔබ හිතන්න. මම කතා කරන්නේ පොරොන්දු ගැන. මම කතා කරන්නේ මං ඔබට දුන්න පොරොන්දු ගැන. ඊතා අනර්ග උතුම් පොරොන්දු. ඊතා අපි ඊට ඉස්සෙල්ලා පදෙත් කියවු. තුන්වෙනි පදෙත් අපි කියවු. මක් නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවා ගත් තැනන් වහන්සේ දැනගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. සියලු දේ අපට දී තිබේ. බොහෝ දේවල් අපට දී තිබෙනවා. සියල්ලක්ම ජීවිතයටත් භක්තිවන්තව සිටින්නටත් මේ ජීවිතයටත් භක්තිවන්තව සිටින්නටත් මේ නව ජීවනය ගැන කතා කරන්න මෙතන සෝයි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔබට තිබෙන නව ජීවනයක් ඔබ ලබාගෙනයි තිබෙන්නේ. ඔබ සාමාන්‍ය මිනිස්සු කෙනෙක් ඔබ ජීවත් වෙන්නේ නැහැ. දැන් ඔබ භක්තිවන්ත කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබට නව ජීවනයක් ඔබ ලබා තිබෙනවා. පාපයෙන් තොරව ජීවත් වෙන්න, ශුද්ධකමේ අලංකාර භාවයෙන් ජීවත් වෙන්න. ඉතින් ජීවිතයටත් භක්තිවන්තකමටත් උන්වහන්සේ ඔබට සියල්ල දී තිබේ. ආමෙන්.
ජීවත් වෙනටත් භක්තිමන්තව සිටින්නත් මම සමහර කරපේ කියන්නේ අනේ භක්තිමන්ත හරි අමාරු ජීවත් වෙන මේ පොළොවේ නෑ අපිට පුළුවන් උන්වහන්සේ කියන්නේ සියල්ල උන්වහන්සේගේ දිව්‍ය මේ බලෙන් උන්වහන්සේ ඔබට සියල්ල දී තිබෙනවා කියලා. දිගටම කියවමු. ඒ කර්ණ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂකමෙන් ඔබලා ගැලවි ඒ පොරොන්දු කර්ණ කොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය. දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස. ආමේන්. දෙවියන් වහන්සේ අද හිඟතාවයේද සිටින්නේ. රෝගාතුරු සිටින්නේ. උන්වහන්සේ වියවුල් තත්ත්වයක සිටින්නේ. දෙවියන් වහන්සේගේ භක්තිවන්ත ස්වභාවයට දිව්‍යමය ස්වභාවයට උන්වහන්සේ කියන්නේ මේ සියලු පොරොන්දුවක් ඊතා උතුම් අනර්ග වටිනා පොරොන්දු ඔබට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ආමේන්. විශ්වාස කරමු අපි. සියලු දෙනාම අද විශ්වාස කර අපි කියමු ස්වාමිනි අද මගේ සිතින් මම විශ්වාස කරනවා. ස්වාමිනි මගේ සිතේ සැක තිබුණා ස්වාමිනි මම දුර්වල කෙනෙක් කියා මම හිතුවේ නෑ කවදාවත් මට ශක්තිමත් වෙලා මට දිනු වෙන්නට පුළුවන් කියලා. නමුත් අද දවසේදී ඔබ වහන්සේගේ වචනේ මම විශ්වාස කරනවා. දෙවියනි ඔබ වහන්සේ මාව කැඳවා තිබෙන ඔබ වහන්සේගේ ආශිර්වාදයේ උරුම කරගෙන ජීවත් වෙන්න. ඔබ වහන්සේගේ පොරොන්දු ඇතුව ජීවත් වෙන්න. පොරොන්දු රහිතව නොවේ පොරොන්දු ඇතුව. පොරොන්දු විශ්වාස කරමින්. මම තෝරගන්නවා ස්වාමිනී මේ ඊතා උතුම් අනර්ග පොරොන්දු යහපත් ශුද්ධ පොරොන්දු බයිබල් සඳහන් කර තිබෙන උන්වහන්සේ ඉතා අති උන්වහන්සේ යහපත් පොරොන්දු දී තිබෙනවා ශුද්ධ පොරොන්දු දී තිබෙනවා ඒ වගේම උන්වහන්සේ කියන්නේ ඉතා උතුම් වටිනා පොරොන්දු ඔබට දී තිබෙනවා කියලා. අපට මේ පොරොන්දු දී තිබෙන කුමක් සඳහාද? උරුම කරගන්න. හලෙලූයා. උරුම කරගන්න. ඒවා උරුම කරගන්න. විශ්වා ඒවා උරුම කරගන්න පුළුවන්කම තිබෙන්නේ මොකද්ද? හෙබ්‍රු පොතේ බැලුවේ කුමක්ද? ඉවසීමෙන් සහ ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් පමණක් අපට පොරොන්දු උරුම කරගන්න පුළුවන්. ඇදහිල්ල සහ ඉවසීම ඉතා වැදගත්. අපි යමක් විශ්වාස කරනවා නම් අපි ඉවසමු. කලබල වෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව, කරදර වෙන්නේ නැතුව, අනේ මේක සිදුවේද නැද්ද, අනේ මම මොකක් කරන්න දෙයක් කරන්න ඕනද, විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට විවිධාකාර මාර්ග තිබෙනවා ඔබට සපයා දෙන්න. ඔබ කියනවා මගේ සැපේම තිබෙන්නේ එක මාර්ගිකින් පමණක් කියලා. එහෙනම් ඔබ ඇත්තටම දේවතා රූප නමස්කාර කරන හා සමාන කෙනෙක් වෙනවා. ඔබ කියන්නේ ස්වාමිනී මම රැකියාවක් කරනවා, මම අවංක මිනිසෙක් ලෙස ජීවත් වෙනවා, මගේ රැකියාවෙන් මට වැටුමක් ලැබෙනවා. නමුත් ස්වාමිනී ඒ මත නොවේ මගේ විශ්වාසය තිබෙන්නේ. මගේ විශ්වාසය තිබෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේ ඉදම් මදි වෙන තරමට ස්වර්ගයේ කවුළු මං වෙනුවෙන් නිවර කර තිබෙනවා. මේ ආශිර්වාද ලබා ගන්න. මම දෙවියන් වහන්සේට කීකරු වී අවංකව මගේ දීමනා දසින් කුටස් ඒ වගේම මුදල් වලින් පමණක් නොවේ මගේ හැම දෙයකින්ම දසින් කුටසක් කියලා කියන්නේ මුදල් විතරක් නෙවෙයි මගේ කාලය. දවසකට පැය 24ක් තිබුණා නම් ඔබ පැය 2.5ක් 2.2 විනාඩි 40ක් උන්වහන්සේ සම කාලය ගත කරන්න. ඒ වගේම අනිකුත් හැම දෙයක්ම ඔබ කියන්නේ ස්වාමිනී මගේ ප්‍රථම ඵල මගේ දීමනා මගේ දසින් කොටස මම දෙමින් ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන මම ජීවත් වෙන්නේ. එනම් උන්වහන්සේ කියන්නේ ස්වර්ගයේ කවුළු විවර වී තිබෙන්නේ ඔබට ආශිර්වාදයේ ගමන් කරන්න. හලෙලූයා. අපි ගිවිසුම් භෝජන සහභාගී වෙමු. එතර අපි ගායනා කරමු. ශ්‍රද්ධාත් වහන්සේ අපට මඟ පෙන්වූ ආකාරයට අද දේව වචන අපි ඇසුවා. ඒ වචනේ ඇසූ වචනය ඔබට ප්‍රයෝජනවත් වෙනට ඕන නම් අනිවාර්යයෙන්ම ඔබ ඇදහිල්ලෙන් එක්සත් වෙන්න. වචනේ සුළු කරන්න එපා. ඇදහිල්ලෙන් එක්සත් වෙන්න. ශුද්ධාත්මන් වහන්සේ අපගේ මඟ පෙන්වන්න. උන්වහන්සේ කියන අපි මේ ගිවිසුම් භෝජන සහභාගී වෙන විට ඔබ විශ්වාස කරන්න. යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණු බව. ඒ වගේම උන්වහන්සේ තුන්වෙනි දවසේදී මළුවන්ගෙන් නැගිටිනු බව මම විශ්වාස කරනවා. මේ ගිවිසුම් භෝජනෙන් මට මොකද තිබෙන්නේ? ප්‍රයෝජනය. මට ලාභ ප්‍රයෝජන රාශියක් තිබෙනවා. මම දුර්වල වී සිටිනවා නම් මම ශක්තිමත් පුද්ගලයෙක් වෙන්නටයි යන්නේ. මම නිතරම ලෙඩින් සිටිනවා නම් උන්වහන්සේ කියන්නේ ඔබට පුළුවන් නිරෝගීව ජීවත් වෙන්න. ඒතර නෙමෙයි ගිවිසුම් භෝජනින් උන්වහන්සේ ඔබට කියන්නේ ඔබ අකාලයේදී මිය යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට ජයග්‍රහණයන් අත්පත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් ඔබට. ඔබ දුර්වල කෙනෙක් නම් ඔබට ශක්තිය තිබෙනවා මේ ගිවිසුම් භෝජනයෙන්. ඔබ නිතර ලෙඩින් ඉන්නවා නම් එන ඔබට උන්වහන්සේ කියන්නේ නිරෝගී භාවය තිබෙනවායි කියලා.
ඒ විතර නෙවෙයි උන්වහන්සේ ඔබට කියන්නේ ඔබට අකාලයේදී මේ යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ විතර නෙවෙයි උන්වහන්සේ ඔබට කියන්නේ මේ ආශිර්වාද දෙන්න මොකද්ද ඔබට තිබෙන්නේ? ඔබට ජයග්‍රහණ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ ජයග්‍රහණ ජීවත් වෙන මිනිස්සු එක්ක ඔබ මරණය ගැන හිතන්නේවත් නැහැ. නමුත් ඔබ මරණය ගැන හිතන්නේ, දිවිනසා ගැනීම අදහසත් ඔබට පැමිණෙන්නේ, ඔබ පරාජිතයෙක් මෙන් ජීවත් වෙනවා නම්. ඔබ තෝරගමුද උන්වහන්සේගේ ශක්තිය, නිරෝගීභාවය සහ ජයග්‍රහිකව ජීවත් වෙන්න. හාලෙලූයා. අපි ඒකට සහභාගි වෙමු. බලමුකොට ඊට පසුව අපි ගායනා කරමු ගීතිකාවක්. ස්තුති ස්වාමිනේ, ඔබ වහන්සේ අපට මේ රොටිය නියම කරපු නිසා ස්තුති. ඔබ වහන්සේගේ වචනය තුළින් ඔබ වහන්සේ අපට කතා කළා. ඒ වචනය තුළින් අපි දන්නවා මේ ගිවිසුම තුළ අපට සඵලත්වය තිබෙනවා කියලා. ඔබ වහන්සේගේ යහපත භුක්ති විඳින්නට ඔබ වහන්සේ අපට යහපත් දේවල් උගන්වා තිබෙනවා වචනයෙන් ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. අද දවසේදී අපි එකට සහභාගි වී අපි එක හවුලක් හැටියට, ඒ වගේම කීප දෙනෙක් අප සමග සහභාගි වෙනවා. එය සමග අපි එකට සහභාගි වෙමින් අපි විශ්වාස කරනවා ශ්‍රද්ධාත්මන් වහන්සේ අපට මඟ පෙන්වන මොන දෙවියන් වහන්සේ කියා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.